ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. ඒ අනුව රුපියල් 356ක් පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 346ක් ලෙසයි. රුපියල් 423ක් පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 426ක් ලෙසයි. මෙවර ඉන්ධන මිල සංශෝධනයත් සමග රුපියල් 27කින් සුදු ඩීසල් ලීටරයක් පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසයි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට මෙවර සංශෝධනින් පියවරගෙන තිබුණා. ඒ අනුව රුපියල් 434ක් ලෙසයි සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ. භූමි තෙල් ලීටරයක් රුපියල් 2කින් අඩු කර තිබෙනවා. ඒ අනුව භූමි තෙල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 247ක් ලෙසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමාන මුදලකින් ඉන්ධන මිල සංශෝධනය කරන බව IOC සහ සිනෝපෙක් සමාගම්ද දන්වා තිබෙනවා. ඉන්ධන මිල ගණන් සංශෝධනය කළත් බස්, ත්‍රිරථ රථ සහ පාසල් වෑන් ගාස්තු අඩු කරන්නේ නැති බව සංගම් පවසනවා. බස් ගාස්තු අඩුවීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද 27ක් අඩු වුණාට කලබල වෙන්න එපා. රුපියල් 15ක් වැඩි වෙච්ච අවස්ථාවේදී, ඒ කියන්නේ 5ක් සහ රුපියල් 10ක් වැඩි වුණා, මේ අවස්ථාවේදී අපි බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරේ නැහැ. මේ විදිහට මාසෙන් මාසෙට පෙට්‍රල් ගාස්තුව අඩු වැඩි වෙන පළියට තිරෝදක ගාස්තුව අඩු කරන්න වැඩි කරන්න බැහැ. එවැනි යාන්ත්‍රණයක් ක්‍රමවේදයක් නැහැ. ගාස්තු අඩු කිරීමකට අපිට යන්න විදිහක් නැහැ. හැමෝම අහනවා සමහරලාවට පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කරනවාද කියලා. ගාස්තු සංශෝධනයක් මේ වෙලාවේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. දෙමෝපියන්ට බරක් නොවි අපි ගිය පාර වැඩි කරපු වෙලාවෙත් ගාස්තු වැඩි නොකර කරගෙන ගියා. ඒ නිසා මේ වෙලාවේ අපි කිසිම ගාස්තු සංශෝධනයක් කරන්නේ නැහැ. මේ ඉන්ධන මිල ගණන් සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස්. ඒගොල්ලෝ අඩු කරනවා වැඩි කරනවා රඟපානවානේ අපි දුක් විඳිනවා. රුපියල් 10ක් අඩු කරලා බම්බු ගහන්නද? වැඩක් නැහැ වැඩක් නැහැ. මේ උදේ පාන්දර හිනස්සන්න එපා. මේක තනිකර ප්‍රෝඩාවක් මුන්ගේ. මුන් 225ම අයින් ගලා යන්න ඕන මෙතන. නැත්තම් ওই වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මේ අන්නුන් කරන්නේ මේ ආදරේටම හැමදේම 50කින්වත් අඩු වෙනව නම් තමයි හොඳ. ඉස්සරහට ඡන්දයක් එනවනේ නේ. ටොපි දෙනවා අපිට. සාන්තරතු වගේ ලැජ්ජයි නේ. ලැජ්ජ වැඩද කරන්නේ. එදා වගේ තමයි කේක් කෑවා වගේ තමයි. අවුරුද්දට කේක් කෑවා වගේ.